සුබ දවසක් කියලා පිළිගන්නව අදත් මගේ යාළුවෝ හැමෝටම ගත වෙච්ච මාස 3 මගේ ප්‍රයිමරි ඩේලි ඩිවයිස් එක විදිහට මම පාවිච්චි කරේ Huawei Mate 20 Pro කියන ඩිවයිස් එක. ඉතින් මේක පහුගිය මාස ටිකේම පාවිච්චි කරන්න ප්‍රධානම හේතුවක් තමයි මේක DxO Mark එකේ number 1 ස්ථානයේ රැඳිලා තිබ්බා. ඒ වගේම දැන් number 2 වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ලබන සතියේ වෙද්දී මගේ ප්‍රයිමරි ඩිවයිස් එක වෙන්නේ මොකක්ද කියන එක. නමුත් මම අද ඔයාලට කියන්නාවේ මේක මම පසුගිය මාස 3 පාවිච්චි කරපු ප්‍රධාන හේතු කිහිපයක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් පළවෙනිම කාරණාව තමයි මේකේ තියෙන ස්පීඩ් එක. මොකද මේකේ තියෙනවා වාවි සමාගමේ ලේටස්ට්ම චිප්සෙට් එක වෙන Kirin 980 වගේම GPU Turbo වගේම 6GB RAM එකක් සහ internal storage එක අපිට 128GB බලා ගන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරනකොට මට මගේ daily usage එකදී කිසිම lag වීමක් බලා ගන්න උනේ නැහැ මෙන්න මේ Mate 20 Pro phone එකේ. ඉතින් අන්න ඒක ප්‍රධාන කාරණාවක් තමයි මම මේ device එක මෙච්චර කල් පාවිච්චි කරන්නේ. දෙවෙනි කාරණාව විදිහට මම මේක use කරේ මේකේ තියෙනවා IP68 water and dust resistant. ඉතින් මෙන්න මේ කාරණා මට ගොඩක් වැදගත් වුණා. මම මොකද ගොඩක් travel කරනවා එක එක තැන්වල. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී මට මේ water and dust resistant කියන එක ගොඩක්ම වැදගත් වුණා මේ device එකේදී. ඉතින් සමහර company වල high end price එකේ තියෙන ගොඩක් flagship device වල පවා මේ IP68 කියන advantage එක නැහැ. ඉතින් අන්න ඒකින් තමයි මම මේ Huawei Mate 20 Pro device එකට මාරු වෙන්න ප්‍රධාන කාරණා වලින් එකක් උනේ. ඉතින් තුන්වෙනි කාරණාව තමයි මේ device එකේ තියෙන ultra wide lens එක. ඉතින් ඔයාලා හුඟ දෙනෙක් දන්නවා මීට කලින් wedding photography කරලා තියෙනවා. ඉතින් ඒ කාලේදී මම ගොඩක් photography වලට ආස පුද්ගලයෙක් ඉඳන් මම මේ mobile phone එකකුනුත් අන්න ඒ වගේ range එකක් cover කරන්න ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවක මෙන්න මේ ultra wide lens එක මගේ මේ mobile photography life එකට ගොඩක්ම important වුණා. ඒ වගේම තමයි මේකේ තියෙන ගොඩක් high dynamic range එක. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ තියෙන ultra wide lens එකෙන් සාමාන්‍ය lens එකෙන් capture කරාම තියෙන photo එක ඔයාලට පේන්නේ ගොඩක් ලොකු වෙනසක් මෙන්න මේ Huawei Mate 20 Pro එකේ ultra wide lens එකෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් අනිත් විශේෂ කාරණා වලින් එකක් ගත්තොත් මම ගොඩක් mobile photography කරන හින්දා මට ගොඩක්ම වැදගත් වෙනවා මේකේ තියෙන camera modes ටික. මොකද මේකේ අපිට බලා ගන්න පුළුවන් slow motion video කරන්න, ඒ වගේම panoramic, ඒ වගේම monochrome sensor එකක් තියෙනවා. සහ මේකේ තියෙන AR lens, ඒ වගේම light painting, HDR, ඒ වගේම document, underwater, macro. ඉතින් මේකට ඔයාලට underwater cover එක ගන්න පුළුවන්. මේකේ තියෙන underwater කියලා වෙනම option එකක් මේ camera mode එකේ යටතේ. ඒ වගේම තමයි ඔයාලා ගොඩක් macro photos ගන්න කෙනෙක්ට නම් ඔයාලට මේක සෙන්ටිමීටර් 2ක් වෙනකන් ලං වෙලා මේකෙන් ගොඩක් ලස්සන ගොඩක් sharp detail එක macro image එකක් මේ Huawei Mate 20 Pro device එක ඔයාලට capture කරගන්න පුළුවන්. අනිත් දෙයක් තමයි මම මේකේ ගොඩක් ආස කරපු feature එකක් මේක අපිට බලා ගන්න පුළුවන් inbuilt app lock එකක්. ඉතින් ඒක ගොඩක් third party app එකක් දාලා පාවිච්චි කරනවට වැඩිය මේකේ තියෙන default menu එකේ ගොඩක්ම security එක වැඩි. ඉතින් මේකේ face unlock පහසුකම සහ fingerprint sensor එක හරහා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ තියෙන ඕනෑම app එකක් hide කරලා පාවිච්චි කරන්න පුළුවන්. තවත් විශේෂම දෙයක් මට මේක හම්බ වෙනකොට ලෝකේ පළවෙනි වතාවට රිවර්ස් චාර්ජින් ටෙක්නොලොජි එක තිබ්බ මේ Huawei Mate 20 Pro device එකේ. ඉතින් අන්න ඒ පොයින්ට් එකත් මම මේ Huawei Mate 20 Pro device එක යූස් කරන්න හේතු වලින් ප්‍රධානම එක කාරණාවක් වෙනවා. මොකද මගේ ගොඩක් යූසර්ස්ලා ඉන්නවා Apple සහ Samsung ඒ වගේ පාවිච්චි කරන අය. ඉතින් අන්න ඒ යාළුවන්ටත් මගේ මේ Huawei Mate 20 Pro device එක යාළගේ power bank එක විදිහට පාවිච්චි කරන්න දෙන්නත් මට අවස්ථාව හම්බුණා. ඉතින් අන්න එක ගොඩක් interest point එකක්. ඉතින් අන්න ඒ වගේම තමයි මේකේ තියෙන charging speed එක ඔයාලට විනාඩි 30කින් මේක 70%ක් charge කරගන්න පුළුවන්. ඒ වගේම මං වගේ hard user කෙනෙක්ට මේක 70% හොඳටම ප්‍රමාණවත් සම්පූර්ණ දවසක්ම cover කරන්න ගොඩක් කලාවට photography කරන්න ඒ වගේම games ගහන්න online ඉන්න ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරලා මට 70%ක් හොඳටම ප්‍රමාණවත් මගේ දවස කම්ප්ලීට් කරගන්න මේ Huawei Mate 20 Pro device එකෙන්. තවත් විශේෂම දෙයක් තමයි මේකේ තියෙන zoom lens එක. මොකද මේ device එක රිලීස් වෙනකන් ඒ වෙනකන් අපිට optical 3x දක්වා zoom කරන්න හැකියාවක් තිබුණ නැහැ කිසිම ෆෝන් එකක. ඉතින් අන්නේ zoom lens එක මගේ mobile photography life එකට ගොඩක්ම වැදගත් වෙලා තියෙනවා ගොඩක් තැන්වලදී. ඉතින් ඔය මේ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ ultra wide lens එකෙන් capture කරපු එකක්. ඒ වගේම මේ තියෙන්නේ normal lens එකෙන් ගහපු එකක්. එකම තැන ඉඳන් මේ තියෙන්නේ මේක 5x දක්වා hybrid zoom කරලා ගත්ත ෆොටෝ එකක්. ඔයාලට පේනද ගොඩක් sharp detail කිසිම detail loss වීමකින් තොරව ඔයාලට බලා ගන්න පුළුවන් මේ Huawei Mate 20 Pro device එකේ. තවත් දෙයක් තමයි ගොඩක් වෙලාවට මම
හෑන් ෆ්‍රී එක ගහන් සින්දු අහනවට අමතරව මේ දවස්වල ගොඩක් කරන්ට් කපන හින්දා මම මේකේ බ්ලූටූත් ස්පීකර් එකක් යූස් කරන්නේ නැතුව මේකේ සොන් එකක් දාලා මම ගොඩක් ලාට ප්ලේ කරනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී මේකේ තියෙන ස්ටීරියෝ සවුන්ඩ් සෙටප් එක මට ගොඩක් වැදගත් වුණේ. ඒ වගේම ගොඩක් ක්‍රිස්පි සවුන්ඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රධාන ස්පීකර් එක තියෙන්නේ මේකේ USB Type C පෝට් එක ඇතුලේ. ඉතින් මට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේක චාර්ජින් එකට ගහලා තියෙද්දී මේකේ සවුන්ඩ් එක මොන වගේද කියලා. ඉතින් මට ඒකෙදි ගොඩාක් පොඩි සවුන්ඩ් එකක් තමයි අඩුවෙන්නේ මේ Type C කේබල් එක ගැහුවට පස්සේ. ඉතින් මම හිතුවා ඇත්තටම මේකේ Type C කේබල් එක ගැහුවට පස්සේ මේක සද්දේ නැති වෙයි කියලා. එහෙම කිසිම ඉෂුව එකක් මට මේ ඩිවයිස් එකේදී බලා ගන්න හම්බුනේ නැහැ. මේ ඩිවයිස් එක තෝරගන්න ප්‍රධාන කාරණාවක් තමයි ඒ වෙනකොට තිබ්බ හොඳම මොබයිල් ෆොටෝග්‍රැෆි ෆෝන් එක. මේකෙදි මට ගොඩක් වැදගත් වුණා මෙයාලගේ මේ 40 මෙගාපික්සල් ප්‍රයිමරි සෙන්සර් එක. ඉතින් ගොඩක් ඩීටේල් ඒ වගේ මම ගොඩක් ඒවා මැෂින් එකට දාලත් එඩිට් කරන හින්දා මෙයාලගේ මේ 40 මෙගාපික්සල් ලෙන්ස් එක මට ගොඩක් වැදගත් වුණා. ඉතින් සාමාන්‍ය විදියට ඕනම තැනකදී කැප්චර් කරන ඉමේජ් එකක් මට ගෙදර ඇවිල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව, කියන්නේ ඩීටේල් ලොස් වෙන්නේ නැතුව හොඳම එඩිට් එකක් මට බලා ගන්න හම්බුනේ මේ ඩිවයිස් එකෙන් කැප්චර් කරන හැම ඉමේජ් එකේම. ඒ වගේම තමයි මේකේ තියෙන ප්‍රෝ මෝඩ් එක යූස් කරලා ඔයාලට රෝ ඉමේජ් කැප්චර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රෝ ඉමේජ් එකක් කියන්නේ ගොඩක් අමුවෙන් කැප්චර් කරගන්න ඉමේජ් එකක්. ඔයාලට ගෙදර ඇවිල්ලා ඕන විදියකට එඩිට් කරගන්න පුළුවන් පහසුකම මේ Mate 20 Pro device එකේ මට බලා ගන්න හම්බුණා. ඉතින් පසුගිය මාස 3ේම මම පාවිච්චි කරේ Huawei Mate 20 Pro device එක. ඉතින් මේකට ඇටෑක් කරන්න මෙයාලගේ කම්පැනියෙන් අප අලුත්ම ෆෝන් එක තමයි Huawei P30 Pro ෆෝන් එක. ඉතින් බලමු සමහර විට ලබන සතියේ ඉඳන් මේ Huawei Mate 20 ප්‍රෝ එකට සමු දීලා Huawei P30 Pro එකට යන්න මගේ ලොකු අයිඩියා එකක් තියෙනවා. ඉතින් අන්න ඒකේ විස්තරත් ඔයාලට මේ වගේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්න. ඒ වගේම ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක press කරලා subscribe වෙන්න. ඒ වගේම ඊට හැපැත් තියෙන bell icon එක press කරොත් තමයි මම දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ඔයාලට පුළුවන් මේක like කරන්න, comment කරන්න සහ යාළුවන්ටත් බලන්න share කරගන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.